තමයි කෙටියෙන් මෙහෙම ලියුවේ. හරි. තේරුණාද? හරි.
ஐயா என்ன கோல் நரத திகா அதானது மேம் கேக்க வேண்டிய கேட்டா கோமா சார் அதே நான் மாஸ் ஓலிவா நிகா ஐயா டேங் எங்க தாரி அப்ப நம்ம இல்ல இல்ல ஓ கொண்ட ரைட் சைடு வந்துரு மாமீ நேரில ஆக்சிடென்ட் உனால வரக்க என்ன கவு டேங் என்ன கதை சொல்லு மாமீ நீ ஓ ஹேட் ஓகே தோ ஓவன் நோட்டீஸ் என்னது அது டேய் மா மே பத்தி லேப சீரோ அகைன் கோஹெட் தீ பிந்து கோமா பயாலே ஹாய் தீ வா சார் மாமே வாமென் லேப அகைன் වම කොහෙද තියෙන්නේ වසමේ මේ දකුණෙන් ලියපුවා ගැ කොහෙද තියෙන්නේ ඉස්කෝලේ සාසනයත් එකට වර්ණය හරි කොහෙද තියෙන්නේ මේ හරියට රේන්ජ් එක මම තමයි ලියලා තියෙන්නේ හරිද තොර මේ කොහොමද මේ කොහොමද කාර් ඉස්සරහ මේ වද කාර් ඉස්සරහ දොරේ නියමර සිටේය සිටේ දන්නුනේ මොකද කියන්නේ අපි දැස් තාල කක්නවද සිටේ ප්‍රස්තාර මොකද සිටේ ප්‍රස්තාර මොකදනේ සිටේය දන්නවා ඕද සිටේ අද කතාවේ මොනවද කියදේ ඒ සිට බීට තියෙන මුලින්ම කතාවනේ ඒත් කොහෙද තියෙන්නේ තාත්තික සංඛ්‍යාවල බී කොහෙද තියෙන්නේ තාත්තික සංඛ්‍යාවල ඒ බී ඉස්සුනේ නේ එහෙනම් කතාව මේ තාත්තික සංඛ්‍යා කුලකයේ තුල සිට තාත්තික සංඛ්‍යා කුලකයේ තුලට එහෙම නෝනේ තියෙනවනේ අපි ගත්තා මෙහෙම නේද ඩ්‍රෝන් එක නේ කර ඩ්‍රෝන් එක මම මේ ටික යවන්න යවන්න ඔකත් කාර් යන පොසිෂන් එක විනාශ වෙනන්නේ ස්ථානේ කර මොකද කාර් යන විනාඩි 10 ඩ්‍රෝන් එක මම පියාම්බෝ වෙනවා විනාඩි 10 තුල ड्रोन ने कह तीन एक किस तरह ने त्रिमान होगा इधर क्या त्रिमान कोई अक्सर तो नाकल में एक्स वाई इसे इन्हें मास्टर ने हमारे इतने तीनों का दे बिंदु दहाई है कि ना खाल परासी है इतना तो ना तांत्रिक संख्या भी आउट आते हैं एक दो ले संगुर्ध तांत्रिक बिंदु दहाई ने बिंदु दहाई बिंदु द මැච් කරනවා ත්‍රිමාණ අවකාශයේ එක් එක් පොයින්ට් වල දැක්ක. එතන ත්‍රිත්‍යයක් පොදු. මෙතන සිර හැට දැක්ක. ඒකේ ලක්ෂණ නැහැ ඔයගොල්ලෝ දන්නේ. ඒකේ මේක තියෙන මේ ඩ්‍රෝන් එක බිඳු 10ක් ප්ලේ කරනකොට මෙහි තියෙන අසම يعني අසමාන කාල දෙක සමාන කාලෙට මැච් වෙන්න පුළුවන්. එතකොට කාලයක් ගන්න නැහැ මේ. මිනිට් 1 1 to many නෑ නේද? එකම කාලෙක ඩ්‍රෝන් එක දිසුන්නේ ඉන්නේ. පැහැදිලි? එහෙම නේද? එකම කාලේ ඩ්‍රෝන් එක තැන්දේක ඉන්නේ නැහැ කවලා එහෙම නේද ඒසයි එකක් ශ්‍රිතයක් හිටලා තියෙන්නේ එකක් තමයි හිටිරු දහා එක තියෙන මොනද අපි දන්නේ රාජ්‍ය රත්ති රට චුත්ත තමයි නේ ඩ්‍රෝන් එක විනාඩි 10ක් මෙහෙම ෆ්ලයි කරොත් එක කාලය සහ ත්‍රිමාණ අවකාශයේ පොයින්ට් අතර ශ්‍රිතයක් නැතද නේ ඩ්‍රෝන් එක ෆ්ලයිට් තලයේ ගියා නම් ප්ලේන් එකේ ගියා නම් තලයක ප්ලේන් එක තලයක ඩ්‍රෝන් එක කෙලිම ලයින් එකක් ගියා නම් කාවල යන්නේ හරියට ඒක තාම කරන්නේ දෙවන පළවෙනි එතන හිතේ හි වසම කවුද බිඳු 10 ඉන්ටර්වල් එක හැබැයි සා වසම හෝ අපරාසය හෝ ත්‍රිමාණ අවකාශය කියලා කියන්න පුළුවන් තාත් සංඛ්‍ය නෙවෙයි සංඛ්‍ය නෙවෙයි අපි කියන්නේ දයිසිකනේ තාන අපට හරි තේරෙන පළවෙනි ඉතින් ඔබට දැන් අපේ පාරට ආවට නැත් අපි කතා කරේ එහෙම ත්‍රිමාණ අවකාශය මොකද නේ ආර්ථික තාක්ෂණ ඉලක්ක තාත්‍ය සංඛ්‍යා කුලකයේ සිට තාත්‍ය සංඛ්‍යා කුලකයට නේද එතකොට තාත්‍ය සංඛ්‍යා කුලකයේ සිට තාත්‍ය සංඛ්‍යා කුලකයට තියෙන ශ්‍රිත වල ප්‍රස්තාරත අපිට එනවා ඉතින් ඊවස් එක තියෙනවා ඒවලද ප්‍රස්තාරයක් තියෙනවා ඒ 3D අර අපි කතා කරා ගියක් කලින් ගේවල තියෙන 3D පිටුර තියෙනවා ගේ හරි ගේයක් බොහොම සීමා සහිත තැනක අපි ඉන්නේ නෑ අපිට පුළුවන් වෙන්නේ මොකද්ද ආර්ශි චාර්ජ් තියෙන සිතේක ප්‍රස්තාරයෙන් දෙන්න වාසනාවක් මොහෙන් කියන්නේ අපි වරද ගන්න එහෙමයි
ආර්ථික ආර්ථික තමයි කාර්යස්ථලේ පාවිච්චි කරන්නේ. කාර්යස්ථලේ මේ අක්ෂර මොකද? ආර් අනිත් අක්ෂර මොකද? ආ. ඒක හේතු වල දෙන්න. අපිට ආර්ථික ආර්ථික ඉතින් ඒක තමයි. ඒක තමයි. පයිත්තා. ත්‍රිමාණ නැහැ. තේරුම් ගිහින් නැත් මොකට අරන්. ආර්ථික ආර්ථික ඉතින් කතාරන්නේ. ආර්ථික ආර්ථික ඉතින් ප්‍රස්තාරිත කරන්න නෑ පුළුවන්. වෙන්නේ. අනේ මේ තේරුම් ගන්න. right වෙන්න. ඉතින් ආර්ථික ආර්ථික ඉතින් ප්‍රස්තාරය කියන්නේ මේ කාර්යස්ථලේ පොයින්ට් එක වල කතා කරන්නේ කොහොමද? පොයින්ට් ලියන සිස්ටම් එකක් තියෙනවද? දෙක තුන ගුවත් කාර්යස්ථලේ දෙක ගැන මොනක් සෙල්? එක්ස් එක්ස් අධ්‍යයනය කරන්නේ නැහැ. ඒක ලෝක සම්මතයක්. නේ? වැරදි. දෙක ගැන කොහෙද? එක්ස් එක්ස්. මම සිතේ අර දැක්කුවේ කොහේ සිට කොහෙටද මුලින්ම සිතේ අර රුධිරම්? ඒ සිට පිට. ඒ තියාත මොනද පැත්තෙන්ද? වමේ. සිත කොහෙටද? දකුණට. කාර්යස්ථලයේ වැඩි වෙන්නේ කොහෙද? වමේ සිට දකුණට. කාර්යස්ථලයේ මුලින් පොයින්ට් එක කියන්නේ කොහෙද? වම්ම. තේරුණාද? ඒ සිට පිට සිතේ වසමේ පොයින්ට් එක මුලින් ලියන බවද? අපි මේ උදාහරණ. මොකද? ඍණ 4. ඍණ 4 මැච් වෙන්නේ කොහෙද? 16ට. මේ දරුවා කාර්යස්ථලයේ ඍණ 4 මේ කියනවා බලන්න ඍණ 4ට ඍණ 4ට කවද ඍණ 4ට කවද 16 ඍණ 4ට කවද 16 ඍණ 4ට ඍණ 4ට කවද 16 කවද 16 මොකද ඔය පොඩා දවසින් හරි දැක්කේ
සිතේ ප්‍රශ්න. අරකට සිතේ නෑ නෑ ඒ සිතේ ප්‍රශ්න. දැන් තේරුණා. දැන් ආයෙ මම මම රිපීට් කරමු. බලන්න. ඒ අනුව තාත්වික සංඛ්‍යා කුල ගැතුල නිශ්චන කුලක. ඒකට ගන්න අඩුම සයිස් එක එක වැඩිම කුලකය ආයි කියනවා. අඩුම කුලකේ සයිස් එක එකයි. වැඩිම ගන්න ඊට ගන්න පුළුවන් මොකද? බීටත් අඩු සයිස් එක එකයි. ඒක සිතේ ඒ කුලකයේ සිට බී කුලකයට එෆ්ට සිතයක් නම් ඒක තුල තියෙන්න බෑ 1 to many ලක්ෂණ එක. 1 to many තියෙන්න බෑ. නේ? සහ සියල්ලෝම මේ පැත්තේ අර පැත්තට මැච් කරලා තියෙන්න ඕනේ. ෆුල් වෙනක් පුළුවන්. ෆුල් වෙනක් පුළුවන්. ඒක ටයිප් හතරයි. 1 to 1 on 2. 1 to 1. Not on. Many to 1 on 2. Many to 1 not on. පැහැදිලිද? මේ ටයිප් හතරයි. ADA. ඔය ටයිප් මොක වුණත් අදාළ නැත. මේ පැත්ත මොකද? වම. වමේ වසමේ ඕනෑම අවයවයක් සාහස මේ අතර පරාසය කිසියම් භාවයකට මැච් කරලා තියෙනවා. සාහසෙම ඕන භාවයකට මැච් කරනවා කියන්නේ නැහැ. හැබැයි අනිවාර්යෙන් පරාසය මැච් කරනවා ඕනද නැත්නම් හරි. ඒ වසමේ අවයව ස්කන්ධාංක පරාසයට අදාළව ওই කණ්ඩාංකක් කියලා ඒ සෙට් එක යුගල් කාඩ්සිය තලේ කණ්ඩායම් ඉතරයි අප්ලෝඩ් කරලා තියෙන්නේ මොකද්ද? ප්‍රස්තාර. ඕකට දැන් හිතේ ප්‍රස්තාර කියන්නේ. ඕකල හොඳ ඇඩ්වාන්ස් නැහැ. ඕල ලොකු ප්‍රස්තාර ගහලා තියෙනවා. ඕකට ඩොට් දෙක ප්‍රස්තාර ගහලා තියෙනවා. ගහන්න දෙන්න තනියි. අර සමරේ එක වර්ග දෙකක් විතර මාපං ඒවා ඇඩ්වාන්ස් ලෙවල් මේක වගේ ප්‍රාථමික අවස්ථා. දැන් ඕකට මම අහන ප්‍රශ්නයක්. දැන් ප්‍රස්තාරයක් වුණාම ප්‍රස්තාරය ඩොට් එකක් විතරක් වෙන්න පුළුවන්ද? ඩොට් එකක් විතරක්වත් වෙන්න පුළුවන්. එක ඩොට් එකක් විතරක් වෙන්න පුළුවන්. හරි. පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? ඒක එකයි අර දෙකයි. අර කවදාද තේරෙන්නේ පාක ඇතිරන මයි දැන් නෑ තේරෙන්නේ ඒ බලන්නේ අපි ගත්ත මේක මං ගන්න එක අලුත් එකක් ඒ කුලකේ ගන්න කමිදු එක B කුලකේ ගන්න මම දෙක කියලා හරි ත්‍රිතේ ගන්න කවුද මේක කෙස් කියලා ත්‍රිතේ ගන්න FX සමානයි කවුද FX සමානයි දෙකයි ස්කේ උත්තර හරි ත්‍රිතේ කරනවා මොකද පස්තර දෙන්නේ එක වෙන්න දැන් ඔබ තේරෙන්නේ මොකක්ද කියන්නේ? අනේ තේරන්නවා නේ. ඉතින් නොවන්නේ මොකක්ද කියලා තේරෙනවා නේ. ත්‍රිතේ පාදම අවස්ථාවේ කතාවල. ඉතින් සිත්තේ යක ප්‍රස්තාරය මොකක්ද කියලා තහක් තියෙනවා. ප්‍රස්තාරය ඩොට් එකක් කරන්න පුළුවන්. ඩොට් කී බැක් කරන්න පුළුවන්. අර ඕගොල්ලෝ කලින් ගන්න පොයි ලොකු ඒවා වෙන්නත් පුළුවන්. හරි? රයිට් අපි යමු ඊට පස්සේ. දැන් මේ ඒක ඇතුළේ තියෙන ඒක ඒ විතරයි මම ගණන් ගන්න. මේ ඒ තමයි ඉස්සක්සල් දාන්න. මොකද මේ කම්පස්තර වලගේ අනන්ත ගන්න. අනන්ත ලිමිටඩ්. මේ කැලරි විතරයි තියෙන්නේ. ඒක අක්ෂ දෙක තිබුණාට අක්ෂ ගණන් ගන්න මේ පොයින්ට් එක විතරයි. අයි වස වෙන්න මේක විතරයි. වසෙම ඉන්නේ ඔය ප්‍රශ්න. වසෙම ඉන්නේ පුතෝ. එයා හුව ඔක්කොම ගණන්ද්ද කියලා. කාකා වසම ඉන්නේ මේ තැන විතරයි අපි ඒක විතරක් කියාර කරන තේ කියාර කරන නැත් අංක එක අංක දෙක ප්‍රස්තාර එහාට යන දෙක තීරණය කරන්නේ කවුද පරාසය යගන්නේ ඉතින් පරාසය කරන සීමා සහිතයි ලොකුම විදියට 25 අවමගේ බින්දු ඔතන ඉහ අපිට ඕනේ නැහැ අපිට ඉහ නගින්නේ නැත තේරුණා දැන් වල ප්‍රශ්න උත්තරේ මම ගිතාව කැන්දා දෙ ඉලම් ප්‍රස්තාරෙම උත්තරේ දාන ඊළඟ දැන් එක හරිනේ අපි දැන් මාතෘකාව පහත සිද්දවල සභාවය දරා ගන්න. ඒක ප්‍රස්ථාරය අඳින්න. ටික ටික මාතුවා ගන්න මක්කයි දාලා පටන් ගමු. බැරි. හරි බලන්න තියෙනවා. ඈ? ආ මේක උදේ නෑ නේ. ආ. ඕ හෝ මොකද ප්‍රශ්නේ? තාම. දැන් යාකරත් මොකෝ එන්නේ? තවද? අන්න මම දැන් තව නැද්ද තියෙනවද? නැහැ නේ. දැන් මේ අර ඒ ඔගොල්ලෝ අපේ ඔගොල්ලෝ ගහන යාකරන්න යන්නේ. මේ මේ ඉර යාකර. මේ දෙනු මොකද? නැදේ වත් තියෙනනේ. මේ වසවට වෙන්නේ නෑ නේ. කොහෙද ගන්න යන්නේ නැහැ. ඉතින් පස්සට ඩොට් එකක් කොහොමද? ඩොට් එක විතරමයි. අතරමැද හිස්. ඒ කනෙක් කරන්න බෑ.
මේ ටික මම කනෙක්ට් කරනවා මේ මේ පරස්සය ඉන්නවද කොහෙද? කොහෙද ඉන්නවද? වාසම ඉන්නව නැත්නම් කනෙක්ට් කරන්න බෑ 500. පැහැදිලි? කනෙක්ට් කරන්න බෑ. පාරම කට්. ආ එන්න මෙන්න මෙවර කියන මොකද්ද? Disconnect. ගා කන්ට්‍රිබියුට් නෑ. අසන්තිත වස්තා. කියන්නේ තේරුණා? අසන්තිත කියන්නේ discontinuous. Totally, hand, dikar ma kaila kaya, total discontinuous. Thera, sampoorna kaila. Olo gaha di novel ma kaila, hotta smooth connected deva kaila, continuous. Avraya kama lingha na patta kaila, vahar di jega ne, yama kaila continuous pasta ne. Thera, santati kaya, continuous. Santati kaya, discontinuous. Hamad isse ma santati kaya, always discontinuous. ඉස්සරගේ ප්‍රස්තාරේ මම එකදම් ගන්න හැදුවේ මාර් පොඩාර ඇහිතුටි මම අතරපඩේ ගන්නවා. අයිතෝගේ ප්‍රස්තාරේ මම ඊළඟට කාටවත් දන්න බෝඩ් එක. ඒකේ ප්‍රස්තාර දෙනකො මොකද්ද ස්වභාවය අනුමාන? ශ්‍රී ලංකාවේ තෝගොල්ලෝ ස්වභාවය මොකද්ද දන්නව ගන්න? එකට එකද අතර දරකද මේකද? පිස්. අයිතෝ දෙන්න එකට. රයිට් බලන්න.